ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මේ බොඩි එක තිබුණේ කොටස් පහකට වෙන් වෙලා. ඒ කියන්නේ මේකෙන් තේරෙනවා මිනිමරුවෙන් පස්සෙත් මේ මිනිමරුව වගේ වෛරයේ අඩු වෙලා නැති බව. ඒ කියන්නේ මිනිමරුව හරි භයානකයි. හ්ම්. ප්‍රසත් පස්සේ තියෙන්නේ කොහොමද මෙයා ගේ ඇතුළට ගියේ? සර් අපි එතෙන්ට යද්දී ගෙදර දොර වහලා තිබුණේ. ඒ කියන්නේ මිනිමරුව අතේ යතුරක් තියනවා වෙන්න පුළුවන්. යතුරක් තියෙනවද? එහෙම නැත්නම් කලින් දොර ඇරලා තිබුණා. Right. The gallery එකේ තොරතුරු කොම හරිද? හම්බුණාද? තොරතුරු හම්බුණා සර්. ළමයාගේ නම නිල්මිනි. ඒ විස්තරවල හැටියට මෙයා අවුරුද්දකට කලින් KTX කියලා කම්පැනි එක වැඩ කරලා තියෙනවා. KTX. ඔව් සර්. ඔව්. එයා මෙහි තමයි වැඩ කළේ. ගිය අවුරුද්දේ මුල් මාසේ මම එයාට අපොයින්ට්මන්ට් එක දුන්නා. ඒත් එයා හරිම අමාරුවේ මාස 3ක් විතර මේ වැඩ කළා. ඊට පස්සේ මොකද? ඊට පස්සේ දෙන්න කසාද බැන්දා. ඔයි සි ඒ කෙනිය බැඳපු කෙනෙක්. ඔව්. එයාගේ හස්බන්ඩ් සුනන්ද ජයවීර අපේ ඔෆිස් එකේ මේ කවුන්ටන් කෙනෙක්. ඒත් ඇයි ඔයා මගෙන් මේ දේවල් ගැන අහන්නේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොකද? ඇයි මං ඔයාගෙන් මේවා අහන්නේ කියලා මං ඔයාට පස්සේ කියන්නම්. ඊට කලින් මට සුනන්ද ජයවිරත් එක්ක කතා කරන්න ඕනේ. එයා කොහෙද ඉන්නේ? එයා පහල යාගේ කැබින් එකේ ඇත්තේ. හරිම හොඳ කොල්ලා.
ඒ වගේම හරිම අවංකයි. මට හිතාගන්න බැරි අයියා මේ දැන් ඩිවෝස් වෙන්න හදන කියා. ඩිවෝස් වෙන්න? ඔව්. සුනන්ද යාට ඩිවෝස් නොටිස් යවලා තිබුණා. ඒක නිසා ඊයේ යා මෙහෙ ආවා. දෙන්න සහෙන් ආගිය කළා. රණ්ඩු සරුවල් ඇති කරගත්තා. ඒත් මට පුදුමේ මෙච්චර දේවල් වෙලත් ඇයි එයා සුනන්දට මේ ඩිවෝස් එක දෙන්නේ නැත්තේ කියලා. ඔහෝ. I see. එහෙනම් නිල්මිණි තමයි ඉන්ස්පෙක්ටර් මේ දෙවලා තියෙන්නේ. එයාට මොනවද දැනගන්න ඕනේ? එයාට මොකුත් දැනගන්න නැහැ. ඒ වුණාට මට දැනගන්න තියෙනවා මිස් සුනන්ද. මම හිතනවා මගේ ප්‍රශ්න වලට ඔයා බොහොම අවංකව උත්තර දෙයි කියලා. ඔව්. ඕන දෙයක් අහන්න ඉන්ස්පෙක්ටර්. අපේ ලව් මැරේජ් එකක් නේද තිබුණේ? ඔව්. ඒ ඉන්ස්පෙක්ටර් මහන් එහෙනම් ඒ ඩිවෝස් වෙන්න හදන. ඔයා එක යාගින් මැහුවා නම් තමයි හොඳ. මට ඒක හිතා ගන්නවත්. මම මේ කම්පැනිේ වැඩකට මාසයක් පිටට ගිහින් ඉඳන් ආව විතරයි. එයා මට නිකරුණේ දොස් කියන්න පටන් ගත්තා. මං එයාට ද්‍රෝහී වුණාලු. මේක කී කිය එයා දිගින් දිගට මාත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. පස්සේ ඉන්ස්පෙක්ටර් අපි අතින් පයින්ුත් රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ රණ්ඩු දිගින් දිගටම ගියා. ඊට පස්සේ දවසක් අපි හොඳටම රණ්ඩු වුණා. එදා එයා ගෙදරින් යන්න ගියා. එතකොට මේ කතාවක් තියෙන්නේ එයා ඔයාට ඩිවෝස් එක දෙන්න කැමති නැහැ කියලා. ඒක ඇත්ත? ඔව්. එයාට ඕනේ වුණේ මාව එයාගේ කකුල් දෙක ළඟට ගෙන්න ගන්න. මම එයාගෙන් සමාව ඉල්ලලා එයාව ආපහු එක්කන් යනකනේ එයා බලාගෙන ඉන්නේ. හෙත් මං ඇයි එහෙම කරන්නේ? ඉන්ස්පෙක්ටර් මගේ ලෝයර් කිව්වා එයාට ඩිවෝස් නෝටිස් එක යවන්න කියලා. මං ඒක යවුවා. ඔකේ. රයිට්. දැන් ඔය දෙන වෙන් වෙලා ඉන්නේ කොච්චර කාලෙක ඉඳන්? මාස දෙකක් විතර ඉඳන්. මාස දෙකක්. ඒ කියන්නේ මාස දෙකක් ඉවත බල තීන්දු කරනු ඩිවෝස් වෙනවා. අතින් තුනන්දේ මේ කාල සීමාවේදී කවුරුත් කියන්න අපි කවදාවත් ජීවිතේ දුන්නේ නැහැ. ඉතින් මොකද ඉන්ස්පෙක්ටර්? වෙන කෙනෙක් තමයි මගේ ජීවිතේට ඇතුළු වුණා. මොකද ඉන්ස්පෙක්ටර් එකේ වෙන වෙනස? වෙනසක් වෙනවා සුනන්ද මහත්තයා. ලොකු වෙනසක් වෙනවා. ඩිවෝස් ප්‍රොසීඩියර් එක දිග ගහනවා. එතකොට හස්බන්ඩ් වයිෆ් ගෙන් වෙන් වෙන්න කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. I see. ඒ කියන්නේ නිල්මිණි රිපෝට් කරලා තියෙනවා මම නිසා එයාගේ ජීවිතේ අනතුරේ කියලා. නෑ. එයා රිපෝට් කරලා නෑ. දැන් ඔයාට එයාගෙන් කිසිම තර්ජනයක් නෑ. ඒ කිව්වේ ඉන්ස්පෙක්ටර්? She is dead. මේක කවුරුනේ? ම්ලේච්චෙකුගේ වැඩක් ඉන්ස්පෙක්ටර්. මිස් සුනන්ද හරි වෙන්න පුළුවන්. ඒත් ඒක කවුරු කළා වෙන්න පුළුවන්? මිස් සුනන්ද ඊයේ හවස මොකද කරේ?
Inspector? Iya, Mas. Mang gedara mah hiti. Mage oluwe thibicha tension ekak hinda. Raya 8ට විතර පොඩි drink එකක් කරා. මං නින්දට ගියා Inspector. ඒ Inspector එහෙම අහන්නේ? Inspector මම සැක කරනවා. සුනන්ද සැක කරන එක මගේ රස්සා. Right? ඊට උදේ පොලිසියට ඇවිල්ලා කොහොම වුණත් අට උත්තරයක් දෙන්න. Okay. Inspector Mukta Sunanda Aminnavi? Mangko mat tanne. Umba kohomada nodannawa wenne? Umba danaganna me pa. Umba ne me dawasa Sunanda ge prema kirilli. Umbala maru wasanawanne. Office eke kello tika okkoma Sunanda te meren hadenawa. Sunanda, meyage matte meren hadenawa. Lucky girl. Anu Sunanda. Mokada Sunanda? Ehi me. Ehi ada mehe polisiyen aave. Kawuru hari maha darunu vidiyata Nilminiya marala dalada. Moka? Kawadda? Kawuda kare kiyala hoyagenne nadda? Naha meenu. Mata nam me mukut therenne. Eh, kahatwat, mau minimal mau kerana dia heboh mau kahde. Oh ya, aku ganan ganan nih pak. Dengan itu hebe bela ibaran ya. Mang inna mana senandu atik. Me billing ni kaiti na, hamo flat tak akma check karan dulu. Okay sir. Meeting elite an dini pak kata. Ani kaya mati kaya.
Inspector Sunanda? අපරාධකාරී ගැහැණුමි කුමාරලා මේ බිල්ඩින් එක රිංගුවා. එහෙනම් අපිට මේ බිල්ඩින් එකේ තියෙන හැම ගෙදරක්ම චෙක් කරන්න වෙනවා. I'm very sorry. ප්‍රසත් ටික. පිහියයි මේ ජැකට් එකයි ගේ ඇතුළේ තිබිලා හම්බුණා. සුනන්ද මොකද ඒ ගැන කියන්නේ? මේ මේ මොන විහිළුවද ඉන්ස්පෙක්ටර්? ඉන්ස්පෙක්ටර් මන් දන්නේ මේවා කොහොම මගේ ඇතුළට ආවද කියලා. මං අහන්නේ ඒවා කොහොමද ගේ ඇතුළට ආවේ කියලා තමයි. මං කියන්නේ ඇත්ත ඉන්ස්පෙක්ටර්. මං ගේ ඇතුළේ නිදාගෙන හිටියේ. මට වෙන්නේ කවුරු හරි මාව පටලන්න කරපු ලොකු කුමන්ත්‍රණයක් ඉන්ස්පෙක්ටර් මේක. ඒ කියන්නේ කවුරු හරි ගේ ඇතුළට ඇවිත්ලා මේවා ටික තියලා අතුල හම්නා. ඉතින් දොර වහරන් තිබ්බේ. කොහෙන්ද යතුනේ? ඉන්ස්පෙක්ටර් මං කියන්නේ ඇත්ත. මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ඉන්ස්පෙක්ටර්. මාව විශ්වාස කරන්න ඉන්ස්පෙක්ටර්. යම් පොලිසියට. කියන දේක් පොලිසියට කිය ගන්න පුළුවන්. ප්‍රසත් ගන්න මෙයා. යම 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 නෑ ඉන්ස්පෙක්ටර් මම තාවන් මරුවේ නෑ මම ඉස්සර ගන්න ඉන්ස්පෙක්ටර් මම මරුවේ නෑ ආත ගන්නවා තමුසගේ බොරු හැදෙල්ල තමුසේ ඉස්සලම තමුසගේ වයිෆ් කෙන් බේරෙන්ඩ වයිෆ් මරුවා ඊට පස්සේ තමුසගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමුස මෙනි මරුවේ කියලා දැනගත්තාම අපිකාව තමුසට විරුද්ධව සාක්කි ඕන තරම් තියෙනවා මට ඕනද දරුවා මං කියන්නේ ඇත්තින් බෙක මං රවණ වංකා මරණ බෙක පීසි යස් සර් ලොක් හිම් අප් ඕකේ මම ඊයේ මුළු රෑම මිනිහාගෙන් ප්‍රශ්න කළා. මිනිහා වරද පිළිගන්න ලෑසි නැහැ සර්. මිනිහා ඇත්තටම වරද කළේ නැත්තම් කොහොමද මිනිහාගේ ගේ ඇතුළට කෝට් එකයි ලේ ගෑවුණු පිහියයි කිව්වේ? අනිතක ප්‍රසාද් දැන් අපි කියමුකෝ මේ දෙක මේ ගේ ඇතුළෙන් ගෙනල්ලා තිබ්බයි. එක් කරන්නේ කොහොමද? කොහෙන්ද කාදේද මේ ගේ ඉදර යතුරු තියෙන්නේ?
ඉන්ස්පෙක්ටර් මොරගොඩ. මම කතා කරන්නේ නයනා. Yes. KTX කම්පැනි එකේ. ඉන්ස්පෙක්ටර් චතුරිකා මගේ යාළුවේ. Oh, I see. කියන්න මොකද වෙන්න ඕනේ? I'll help you. කියන්න. මම කතා කරේ නිල්මිනීගේ චතුරිකාගේ මිනිමැරුම ගැන වැදගත් සාක්ෂියක් කියන්න. ඔව්. ඒ කියන්නේ අර සුනන්ද ජයවීර ගැනද? නෑ. සුනන්ද නෙමෙයි මිනිමැරුම. වෙන කෙනෙක්. මල් ළඟ වැදගත් සාක්ෂි වගේක් තියෙනවා. ඒක දැක්කහම ඉන්ස්පෙක්ටර් මං කියන කතාව විශ්වාස කරයි. මොකද්ද තියෙන සාක්ෂිය? මට මෙතන මොනවත් කියන්න බැහැ. මම දැන් ඉන්නේ ඔෆිස් එකේ. මං හවස ගෙදර ගියාම ඉන්ස්පෙක්ටර් එළමම හම්බ වෙන්න. මං ගෙදර ඇඩ්‍රස් එක දෙන්නම්. Hold on please. කියන්න 504 ශීෂයි කම්ප්ලෙක්ස් කොළඹ 6. Yes, sir. අපිට හොස්ටල් වැදගත් ගමනක් යන්න තිබුණා. හොඳයි සර්. සමහර විට හොඳ සාක්ෂියක් වෙන්න පුළුවන්. ඕකේ සර්. කෙල්ලුගුර පිහින් ගල අරපතර පැනලා ගියා සර්. කොහට පැනලා ගියේ? සර් අර බිල්ඩින් එක අස්සට. විසි. එතන බිල්ඩින් එක ගාවට යන්න. හොඳයි සර්. ආවත් එලේ නැන්නේ දෙන්න එපා. ඕකේ. රංජි, ඉන්ස්පෙක්ටර් මොළගොඩට මෙසේජ් එකක් කරන්න කියන්න. කියලා එතන දෙන්න. සර්. සර්, මිනිමරුව මේ ගොඩනැගිල්ල තමයි රින්ගුවේ. මිනිමරුවට මේකේ එලිටෙන් තව දොරවල් තියෙනවද? වෙන කිසිම දොරක් නැහැ සර්. ඌ මේක ඇතුළෙම කොහේ හරි ඇති. රයිට්. මේ බිල්ඩින් එකේ තියෙන හැම ෆ්ලැට් එකක්ම චෙක් කරන්න ඕන. ඕකේ සර්. මෙතන එලිට යන්න දෙන්න එපා කාටවත්. අනිකයි මාත් එක්ක. ඉන්ස්පෙක්ටර් අපරාධකාරී ගැහැණුමි කුමාරලා මේ බිල්ඩින් එක රිංගුවා. ඒ හින්දා අපිට මේ බිල්ඩින් එකේ තියෙන හැම ගෙදරක්ම චෙක් කරන්න වෙනවා. I'm very sorry. බසත් චෙක් කර. ගෑවුණු පිහියයි මේ ජැකට් එකයි ගේ ඇතුලේ තිබිලා හම්බුණා. සුනන්ද මොකද ඒ ගැන කියන්නේ? මේ මොන විහිළුවද ඉන්ස්පෙක්ටර්? ඉන්ස්පෙක්ටර් මන් දන්නේ මේවා කොහොම මගේ ඇතුලට ආවද කියලා. මං අහන්නේ ඒවා කොහොමද ගේ ඇතුලට ආවේ කියලා තමයි. මං කියන්නේ ඇත්ත ඉන්ස්පෙක්ටර්. මං ගේ ඇතුළ නිදාගෙන හිටියේ. මට වෙන්නේ කවුරු හරි මාව පටලන්න කරපු ලොකු කුමන්ත්‍රණයක් ඉන්ස්පෙක්ටර් මේක. ඒ කියන්නේ කවුරු හරි ගේ ඇතුළට ඇවිත්ලා මේවා ටික තියලා අතුල හම්නා. ඉතින් දොර වහලන් තිබ්බේ. කොහෙන්ද යතු? ඉන්ස්පෙක්ටර්
මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා ඉන්ස්පෙක්ටර්. මා විශ්වාස කරන්න ඉන්ස්පෙක්ටර්. යම් පොලිසියට. කියන දේක් පොලිසියට කිය ගන්න පුළුවන්. ප්‍රසත් ගන්න මෙයා. යමු 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 යමු. ඇයි? ඉන්ස්පෙක්ටර්. මම තාවන් මරුවේ නෑ. මා විශ්වාස කරන්න ඉන්ස්පෙක්ටර් මම මරුවේ නෑ. ආත්ම ගන්නවා තමුසගේ බොරු හැදෙන්න. තමුසේ ඉස්සලම තමුසගේ වයිෆ් කෙන් බේරෙන්ද වයිෆ් මරුවා. ඊට පස්සේ තමුසගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමුස මෙනේ මරුවෙක් කියලා දැනගත්තාම ඒකගේ බේරෙන් ඒකේ මරුවා. ඒ රොක්කු බොරු ඉන්ස්පෙක්ටර් වකාදම මරුවනේ ඉන්ස්පෙක්ටර්. අපිකාව තමුසට විරුද්ධව සාක්කි ඕන තරම් තියෙනවා. PC? Yes, sir. Lock him up. Okay. මම ඊයේ මුළු රෑම මිනිහාගෙන් ප්‍රශ්න කළා. මිනිහා වරද පිළිගන්න ලෑසි නැහැ සර්. මිනිහා ඇත්තටම වරද කළේ නැත්තම් කොහොමද මිනිහාගේ ගේ ඇතුළට කෝට් එකයි ලේ ගෑවුණු පීයයි කි? අනිතක ප්‍රසාද් දැන් අපි කියමුකෝ මේ දෙක මේ ගේ ඇතුළෙන් ගෙනල්ලා තිබ්බයි. එක් කරන්නේ කොහොමද? කොහෙන්ද කාදේද මේ ගේ ඉදර යතුරු තියෙන්නේ? හලෝ ඉන්ස්පෙක්ටර් මොරගොඩ, මම කතා කරන්නේ නයනා. යස්. කේටෙක්ස් කම්පැනි එකේ ඉන්ස්පෙක්ටර් චතුරිකා මගේ යාළුවේ. ඔයිසෙ කියන්න කියන්න මොකද වෙන්න ඕනේ? අද හෙල්ප් යු කියන්න. මම කතා කරේ නිල්මිනීගේ චතුරිකාගේ මිනිමැරුම ගැන වැදගත් සාක්ෂියක් කියන්න. ඔව්. ඒ කියන්නේ දැරේ සුනන්ද ජයවීර ගැනද? නෑ නෑ, සුනන්ද නෙමෙයි මිනිමරුව, වෙන කෙනෙක්. මං ළඟ වැදගත් සාක්ෂි වගේක් තියෙනවා. ඒක දිහා දැක්කහම ඉන්ස්පෙක්ටර් මං කියන කතාව විශ්වාස කරයි. මොකක්ද තියෙන සාක්ෂිය? මට මෙතන මොනවත් කියන්න බැහැ. මම දැන් ඉන්නේ ඔෆිස් එකේ. මං හවස ගෙදර ගියාම ඉන්ස්පෙක්ටර් එළමම හම්බ වෙන්න. මං ගෙදර ඇඩ්‍රස් එක දෙන්නම්. Hold on please. කියන්න 504 ශීෂයි කම්ප්ලෙක්ස් කොළඹ 6. ප්‍රසන්න. Yes sir. පිට හොස්ට වැදගත් ගමනක් යන තිබුණා. හොඳයි සර්. සමහර විට හොඳ සාක්ෂියක් වෙන්න පුළුවන්. ඕකේ සර්. Thank you.
ටික වතුර ටික එනි ඉන්ස්පෙක්ටර් වැඩි වෙන Thank you මම දැන් ඉන්ස්පෙක්ටර් බොන්නේ තේද කෝපිද කවුරු වෙන්න බා මට දැනගන්න ඕනේ සුරන්ද මිනිමරුව නෙමෙයි කියලා කියන මොනවද ඔයාලා තියෙන සාක්ෂි මං කියන්නම් ඉන්ස්පෙක්ටර් මේ සාක්ෂි වලින් ඔප්පු වෙනවා සුනන්ද මේ මිනිමරුව කලේ නැහැ කියලා එහෙම කියන්නේ මොකද තියෙන සාක්ෂි මේ යතුරු කැනෙල්ල මේක එක යතුරක් අපේ ඔෆිස් එකේ එකක් නිල්මිණිගේ ගෙදර අනිත් එක සුනන්දගේ ෆ්ලැට් එකේ ඒත් මොකද මේකෙන් ඔප්පු වෙන්නේ මේක කොහොමද ඔයාට හම්බුනේ මට මේව ලැබුණේ මේ ලියුම් කවරේ මේක ඇතුලේ ලියුම් වගේ කී ෆොටෝස් වගේ කී තියෙනවා මේක තියෙන ලියුමක් විතරනේ ඔය ෆොටෝ එකේ ඉන්නේ අපි යාළුව හතර දෙනා හ්ම් ඔක අපි ගත්තේ අපි ඔෆිස් එකේ ඇනුවල් ෆන්ක්ෂන් එකේදී අපි කරපු නාට්‍යයකදී ඔය අනිත් ෆොටෝ එකේ ඉන්නේ සුනන්ද මේකෙත් කිසි විශේෂයක් නැහැනේ විශේෂයක් තියෙනවා ඉන්ස්පෙක්ටර් මොකක් ඔය ලියුම් කවරේ කොහමද මගේ ළඟට ආවේ අනිත් එක ඕක ඇතුළට කොහමද ඔය ලියුණුයි ෆොටෝ සිය ආවේ ඕව තියෙනවා නිල්මිණිගේ ගෙදර Excuse me, මම ෆෝන් එකට අහස ගල එන්න ඔකේ पुलिस रखता होती को पहले हैं तो कुछ मिला पै भाग गया कि मत इनकम करे डेन राइट वाटे मुझे चेक पॉइंट के दान ओ को मोटा मिनट पहले लैन देने पा राइट शिट व्हाट हैपेंड सर सुनंद जयवीर पहले लगी हिला ये कहने से उतना मैं मिनी मरुआ ये केल हदन ने अभी वो नमक गया वन තම ආවේ නැහැ. මරුණක් දන්නේ නැහැ. විශ්නායන. ශෛල. විශ්නායන. විශ්නායන. I can't believe this. අපි ගේයතුර ඉදිද්දිම මිනිහ මරලා. ඌ ඉතුරු කරන්නේ නැහැ ප්‍රසාද්. උන්ට මගේ කිසිම වේලීමක් නැහැ. ඒත් මම යාම බැරුවා
ambulance secretary එක කියන්නේ. මෙයාගේ පණ තියෙනවා. අපි යාගේ ජීවිතේ බේරගන්න එක අත්‍යවශ්‍යයි. ඕකේ සර්. ඉක්මනට ප්‍රසාද්. ඉන්ස්පෙක්ටර්. ඔයා හදන්නේ මේ වගේ දරුණු අපරාධකාරීගේ ජීවිතේ බේරන්නද? අපරාධකාරීකුට දඬුවම් දෙන එක උසාවියේ තීන්දුව කරයි. මේනු මං හදන්නේ මේ ගැටලුවෙන් ඔයාව බේරගන්න. Right. දැන් මොකද මෙතන සිද්ධ වුනේ? මම මොනා කියන්නේ ඉන්ස්පෙක්ටර්? මං ගෙදරට එනකොට මේ වනසේ ගිය ඇතුලේ ඉන්නවා. මම මෙයාට කිව්වේ එළියට යන්න කියලා. එතකොට මේ මනුස්සයා පීය කැදලා ගත්තා. ඊට පස්සේ මම උඩටම බය වුණා. මං හිතන්නේ මෙයා ආදී මම මරන්න. මෙයා තමයි නිමිණිදී. චතුරිකාගේ නෑනගේ තුන්දෙනාගේ මිනි මරුවා. දැන් මෙයාට ඕනුනේ මටත් ඒ ටිකම කරන්න ඉන්ස්පෙක්ටර්. යා කලිම පිළිගන්න තිබුණා යා මිනිමැරුම් තුනක් කළා කියලා. ඉන්ස්පෙක්ටර් ඒ මිනිමැරුම් තුනටම යා පාවිච්චි කරලා තිබ්බේ ගෙදර පාවිච්චි කරන පිහිය. මේ අද යා ගෙනල්ලා තිබුණේ ඒ වගේ පිහිය. සමහර විට එයා ඔයාව බය කරන්න කියලා හිතාගෙන පිහි ඇදලා ගත්තත් දන්නේ නැන්නේ. අනිත් එක සමහර විට ඔය කිව්ව මිනි මැරුම් තුනම කලේ යා නෙවෙයිද දන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ? මීට කලින් සුනන්දගේ ගෙදර තිබිලා ලී ගැවිච්ච පිහියකුයි කෝට්ටිකුයි හම්බුණානේ. සමහර විට මේනු වෙන කවුරු හරි සුනන්දගේ ගෙදරට ඒවා ගිහින් තිබ්බ වෙන්න පුළුවන්. ඒ කිව්ව ඉන්ස්පෙක්ටර් මේක එක සුනන්දගේ ගෙදර මට හොඳටම විශ්වාසයි ඔයාගේ ගෙදර යතුරක් මෙතන තියෙනවා කියලා. ඒ කිව්ව ඉන්ස්පෙක්ටර් ඒ කිව්වේ මේනු මේ තියෙන්නේ සුනන්ද බිස්නස් ස්ටෝර් එකක් ගිය වෙලාවක සුනන්දගේ වයිෆ් ලියපු ලියුම. මේක තියෙනවා මේ දවස්වල මේනු ඉන්නේ මාත් එක්ක. අපි හැම වෙලාවෙම ඔයා ගැනමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ගෙදර යතුරුකුත් ඔයාලා නැති. ඔයා මොනවද මේ කියන්නේ? ෆොටෝ එකේ ඉන්න හතර දෙනාගෙන් තුන් දෙනෙකුගේම මිනි මැරුම් සිද්ධ වෙලා ඉවරයි. මේ ෆොටෝ එක ගත්තේ ඔෆිස් එකේ ඇනුවල් ෆන්ක්ෂන් එකේදී. එදා බොරු රැවුලක් දාගෙන පිරිමියෙක් වගේ රඟපෑමක් කරා මතක ඇත. ඉතින් ඇයි මේව මට පෙන්නන්නේ? පින්නන්නේ ඊ තරම්ම වැදගත්කමක් තියෙනවා කියලා හිතන නිසා. නයනටත් මේ ෆොටෝස් වල වැදගත්කමක් පේන්න ඇති. ඒ ෆොටෝස් සම්බුනේ අද ඔෆිස් එකේ ලාච්චු තිබිලා. අන්න ඒ නිසා නයනගේ කට සදහටම වැහුවා. දැන් මේනු කිව්වා මිනි මැරුම් තුනක් සිද්ධ කරා කියලා. ඒ මිනි මැරුම් තුනම සිද්ධ කළේ ඔයා. ඔය ඔය මොනවද ඉන්ස්පෙක්ටර් මේ කියන්නේ? මම මිනි මැරුවේ නෑ. මම මිනි මැරුවේ නෑ. නැත්තම් කවුද ඒක කළේ? කවුද ඒක කළේ? නයනගේ මිනි මැරුම සිද්ධ වෙලා දැන් හරියටම පෑ. ඒ පෑ ඇතුලේ මිනි මැරුම ගැන දැනගන්න ඕනේ පොලිසියයි මිනි මරුවයි විතරයි. තමයි කොහොමද ඒක දැනගත්තේ? මේ මිනි මරුම් කලේ තමයි. ඔව් මේ ඉන්ස්පෙක්ටර්. මම තමයි මිනි මරුම් කලේ. මන්සුනන්දට ආදරේ කළා. මන්සුනන්දට හුඟක් ආදරේ කළා.
ඒ වුණාට නිල්මිනි සුනන්දව මගෙන් උදුර ගත්තා. ඒත් මම මගේ උත්සාහය අත්හැරියේ නෑ. මං ඒ දෙන්නගේ පවුල කඩන්න, පවුල බේද කරන්න ගොඩක් දේ කළා. ඒත් නිල්මිනි සුනන්දව අත්හරින්න කොහෙත්ම කැමති වුණේ නෑ. ඒ නිසා මට සිද්ධ වුණා නිල්මිනිව මගේ පාරෙන් අයින් කරලා දාන්න. මං හිතුවා සුනන්දව මට අයිති වෙයි කියලා. ඒ චතුරිකා ගිහින් සුනන්දගේ කරේ ඉල්ලුණා. ඒ හින්දා මට සිද්ධ වුණා එයාවත් මගේ පාරෙන් අයින් කරලා දාන්න. පොලිසිය මගේ පස්සේ පන්නන්න ගත්තා. පොලිසියෙන් බේරෙන්න ඕන හින්දා මං ලේ ගෑවිච්ච ඇඳුමුයි පිහියයි සුනන්දගේ ගෙදර දැම්මා. ඊට පස්සේ මං ගෙදර ආවා. සුනන්ද පොලිසියට අහුණා. ඊට පස්සේ මං ගැන හොයන්න කාටවත් අමතක වෙලා ගියා. හැමෝටම අමතක වුණා මං ඉන්නේ තේ අපාර්ට්මන්ට් එකේමයි කියලා. ඒත් නයනට මං ගැන සැකයක් තිබ්බා. ඒ නිසාම එයා මගේ බඩු චෙක් කරන්න පටන් ගන්න තිබුණා. ඒ වෙලාවේ තමයි එයාට මගේ ෆොටෝසුයි ලියුමයි යතුරුයි හම්බුනේ. ඒ නිසා මං එයාවත් අයින් කරලා දැම්මා. ඒත් ඇයි තමුන් සුනන්දව මැරුවේ? තමුන් කිව්වනේ සුනන්දට ආදරේ කළා කියලා. ඔව්. මං සුනන්දට ආදරේ කළා තමයි. ඒ සුනන්ද දැනගත්තා චතුරිකාවයි නිල්මිණිවයි මැරුවේ මම කියලා. එයා මෙහෙ ආපු වෙලාවේ මේ මොනවද කළේ? ඇයි මේ නුඹ මෙහෙම කළේ? මම ඔයාට ගොඩාක් ආදරේ සුනන්ද. මට ඕනේ කොහොම හරි වගේ ආදරේ ලබා ගන්න. මට ආව ලබා ගන්න බැරි වුණොත් මම වෙන කාටවත් ආව ලබා ගන්න දෙන්නේ නැහැ සුනන්ද.
ආදරය ගැන කතා කළාට ඒ ආදරය කියන වචනේ කටින් පිට කරන්න තරම්වත් ඔයා සුසු නැහැ. ඔයා හිතනවද මේ නෝයාට මාව ලබා ගන්න පුළුවා වෙයි කියලා? තමන්ගෙම යාළුව දෙන්නම් මිනි මරපු ඔයා වගේ ගෑණියෙකුට ආදරය කරන්න තරම් මම ලේච්ච නැහැ මේනු. මම මේ හැම දෙයක්ම කළේ ඔයා වෙනුවෙන් සුනන්ද. ඔයා වෙනුවෙන්. ආදරය මං තමුසිර වෛර කරනවා. මං මගේ මුළු ජීවිත කාලෙදිම මං තමුසිර වෛර කරනවා. සුනන්ද මං යනවා පොලිසිය. එපා. එහෙම කරන්න එපා සුනන්ද. එහෙම කරන්න එපා. පොලිසිය යන්න එපා. මන්නේ වැරද්ද කළේ. මං වැරද්ද පිළිගන්නම්. මං කතා කරන්න පොලිසියට. මං කියන්නම්. මම පොලිසියට මේ දෙන්න කියන්න. හෙලෝ හෙලෝ අනේ මාව බේරගන්න. අනේ මාව බේරගන්න. මං මේනු. මේනු. නම්බර 35 සන්රේ අපාර්ට්මන්ට් මවුන්ට් ලෙවෙනියා. ඒ විදිහට මං සුනන්දවත් ඉවර කළා. ඔයාලා දන්නවද මං මේ දේවල් ඔයාලට කියන්නේ ඇයි කියලා? ඉන්ස්පෙක්ටර් හෙල්ලෙන්න එපා. මං තමුසෙට හොඳින් කියන්නේ. අපි දෙන්නව මැරුවත් තමුසෙට බේරුමක් නැහැ. ඔක නවත්තනවා. මේනු. ඉන්ස්පෙක්ටර් මේ දේවල් වෙන කාටවත් කියන්නේ පල ජීවත් වෙලා ඉන්නේ නැහැ. හෙල්ලෙන්න බයි ඉන්ස්පෙක්ටර් වැඩි දිනවා. රයිට් රයිට්. මං තමුසේ දඬුවම ලීල් කරගන්න උපරිම උත්සාහ කරනවා. ඉස්සරහට එන්න එපා. පෙට්ටි තියෙනවා. කොස්සන්වල් පෙට්ටි තියන්න එපා. තමුගේ සෙල්ලම් දැන් ඉවරයි. ප්‍රසාද්. යස් සර්. මෙයා වරගෙන යනවා. ඉස්සරහට. ආදරේ ආදරේ කියලා කිව්වට පරිත්‍යාගයේ ආදරේ කොටසක් කියලා මෙයා දන්නේ නැහැ. ආදරේ කරන මිනිස්සු ජීවිතේ පරදුවට තියෙනවා මිසක් අනුන්ගේ ජීවිත විනාශ කරන්නේ නැහැ.